තැන් අපි මේ ජීවත්වෙන මේ යුග ගත්තුත්. මේ වෙනකොට සකවිති රජ කෙනෙක් මේ ළඟ කාලිකවත් පහළවෙච්ච කොහෙවත් විස්තරයක් අපි දන්න විස්තර නෑ. සක්විති රජවරු බොහෝ විට පහළ වෙන්නේ දීර්ගාවිෂ ඇතිකාලවල්. මේ ආසන්න කාලයක පහළවෙච්ච සක්විති රජකෙනක් ගැන විස්තර නෑ. ඒළඟට පසේ බුදුරජාණන් වහන්සේලා පහළවෙන්නේ බුද්ධ ශූර්ණ කාලි. බහල අපේ බදුරජාණන් වහන්සේ පහලවෙන් ආසන්න කාලි පසේ බුදුරු පන්සිය නමක් ඉසගිලි පරොත ඇසුරු කරගෙන වැඩසිටිය කතාවන් දහම් ගන්තවල සඳහන් වෙනවා ඒවගේමයි ඉස් පතන මිගදාය කියලා නම යෙදුනෙත් ඒ ශිවරයන් වහන්සේලා පන්සිය නම උන්හන්සේලා අහසි වැඩම කළ නිතර ධර්මසාකච්ඡා කරපු භූමියයක් හැටියට ඉස්සි පතන කියන නම සඳහන් වෙන. ඊළඟට බුදු කෙනනෙක් ලෝකෙ පහළවෙනවා. මහා පින්වන්ත කෙනෙක් මෞකුසින් ලෝකයට බිහිවුණනා කියෙල දැනගත්ත දවසේ. මේ ඉසිවරයන් වහන්සේ අහසට පැනනැගලා තේජෝ කසිනයට සම ඇදිලා අහසේ පිරිනිවන් පානවා. උන්හන්සේලාගේ ශ්‍රී දේහයන් අහසේම දැවිල්ලා පිලිස්සලා අලුවත් දැලිවත් දූවිරිවත් ඉතිරි නොවී. දහතුන් වහන්සේලා පමණක් පහලට වැටුණ කියෙන. එනිසා ඉසිවරයන් වහන්සේලගේ දාතුන් වහන්සේලා පතනය වෙච්ච බෝමිය ඉසි පතන කියලා හඳුන්නනවා. මෙන මේ වගේ අර්ථයන් කපයක් ඉසි පතන කියන වචනයත්තෙක්ක යෙදිලා තියෙන. පිංහතුනේ අපි මේ ඉන්න කාලෙ අපිට වර්තමානය අපිට දකින්න ලැබෙනවා බොහම පූජනය චෛතරජාණන් වහන්සේලා මේ චෛතරාජාණන් වහන්සේලා අද ඉදිවෙන්නේ බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන් උහන්සගේ සාරීරික දාතුූන් වහන්සේලා තැන්පත් කර ලබවෙන්න පුළුවන් එහෙම නැත්නං බුදු කෙනෙක් පරිහරණය කරපු පාරිභෝගික වස්තුවක් අපේට ධර්මී හඳන්න්නන්නේ පාරිභෝගික දහතුූන් වහන්සේලා කියලා බුදුරජාණන් වහන්සේගේ චීවරය අපි කියන්නේ බුදුහාමුදුරන්ගසිවර කියලා කියන්නේ අපි කියන්නේ චීවර දාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ නානකඩය අපි කියන්නේ දිය සාාටක ධාතුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේන පැළඳී පටිය අපි කියන්නේ පටි ධාතුන් වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේගේ නිසීධනය එක්ක උහන්සේ වැඩසිටි ආසනයක්ක වෙන්න පුළා මිනි පළඟ බුදු කෙනෙක් පරිහරණය කරපු යමක් පාතරයට අපිගැන පාත්‍රා ධාතුන් වහන්සේ එවැනි බුදු කෙනෙක් පරිහරණය කරපු පූජනය වස්තුවක් තැම්පත් කළ චෛතේදී කරන. එම ත්නම් බදුරජාණන්හසේ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා තැන්පත් කරත් උද්දේසික චෛත්‍යයක් බවට පත්වේනවා. ඒ වෙනුවෙන් ඉදි කරන චෛත්‍යය. එදකොට මේ විදිහට අපි සරණගිය ගෞතම බුදුරජාණන් වහන්සේ මුල්කරගෙන සාරීරික පාරිභෝගික උද්දේසික මේ ත්‍රිවිද චෛත්‍ය නිර්මාණය වෙනවා. ඊළඟට මේ යොගයේ තුළ අග්‍රශ්ශාවක දහතුන් වහන්සේලා වෙන්න පුළුවන් සූ මහශාවක මහරහත්තන් වහන්සසිලාගේ ධාතුන් වහන්සිලා වෙන්න පුළුව රහතන් වහන්සිලා ගත්තුොට ලක්ස් ගනං කෝටි ගනන් මේ ලෝක වැඩ ඉඳල තියෙනු ඒ උතුම් මහරහතන් වහන්සේලාගේ මහරහත් ධාතුන් වහන්සිලා තැම්පත් කරලා මේ බුද්ධ සාාසනය තුළ චෛත්‍යේදි කරන්න පුළුවන් ඊළඟට මේ තුූ පාහර පුද්ගලයෝ ගැන කතා කරනකොට බුද්දු පසේබුදු මහරහත් කියන්නේ නිකෙලේ සුත්තමයන් වහන්සේලා. හැබැයි සක්විති රජ්ජුරුවූ කෙළෙස් සහිත කෙනෙක් ඔබට හිතෙන්න්න පුළුවන් ඇයි මේ කෙළෙස් සහිත කෙනෙක් වෙනුවෙන් චෛත්‍යේදි කරවන් මේ බුද්ධ සාාසනයේ තුළ සූවාන් විච්චයට සකදාගාමි අනාගාමි වෙච්ච ශාවකයන් වෙනුවෙන් චෛත්‍යයේදි කළ වන්දනා කරන්න කියලා දේශනාවල නෑ හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනෙෙනේ සක්විති රජ්ජුරුවූ වෙනුවෙන් චෛත්‍යේදි කල වන්දනා කරන්න සුදු සුයි කිය ඉතනදී සක්විති රජ්ජුරෝත් ලෝතුරා බුදු කෙනෙකුත් අතර යම්යම් සමාන ලක්ෂණ තියනවා එකක් මහාපුරුෂ ලක්ෂණ පැත්ති ඔබ දන්නෝ බුදුකෙනෙකුගේ බුදු සිරුරරි මහාපුරුස ලක්ෂන තිස් දෙකක් පිහිටනවා මේ මහාපුරුෂ ලක්ෂන ඉබේ පිහිටපු දෙයක් නෙමේ දීගනිකායි ලක්ඛන සූත්‍රයේ තුළ සඳහන් වෙනවා උන්වහන්සේ සංසාරි බොහෝ කාලයක් හාරමී පුරාගණන මේ සංසාර ජීවිතවල පුරණ ලද ගුණධර්ම ඒ පුුණ්්‍ය ධර්මවල ප්‍රතිඵලයක් හැටියටයි මහාපුරුෂ ලක්ෂණ පිහිටන්. හෙකොට බුදු කෙනෙකුට පිහිටන මේ මහාපුරුෂ ලක්ෂණ තිස් දෙක. බුදුරජාණන් වහන්සගේ කාලේ අම්යම් පුද්ගලයන්ටත් මහාපපුරුෂ ලක්ෂණ එ දෙක කීපයක් ද මහාකාශප මහරත්තන් වහන්සට මහාපුරුෂ ලක්ෂණ හතක් පිහිටිය. ඒවගේම භාවරී කියලා ඒ කාල හිටපු තාපසේ් ගැ සඳහන් වෙනවා. මහාපොරුසලක්ෂණ කීපයයක් තිබිච්ච. හැබැයි බුදු කෙනෙකුට තමයි මහාපොරුසලක්ෂණ තිස් දෙකම පිහිටන්. මේ බුදුරජාණන් වහන්සේ නමකට පිහිටන මහාපොරුසලක්ෂණ තිස් දෙක ඕන්න රෝම ධාතුූන් වහන්සේගේ පමණක් පුංචි වෙනසක් ඇතුව අනෙක් මහාපුොරුසලක්ෂණයේ ආකාරීම සක්විති රජවෙන මහා පින්වන්ත කෙනෙක් තුළත් පිහිටන. එහම අපි පේනවා මේ සක්කවිති රජ්ජුරෝ කියලා කියන්නේ මහා පිංවන්ත කෙනෙ. අපි බෝසතානන් වහන්සේ මෞකුසිං ඉපදුනාට පස්සේ. එදා මාලිගාවිදි සුද්දෝදන් රජ්ජුරුවෝ නම්තබන උත්සවේත මේ අංලක්ෂණ ශාශ්‍රයේ පිළිබඳව කෙලපැමිණ බ්‍රාහ්ණවරු එකසි අට දෙනෙ. ඒ වෙනකට දමදිව හිටපු දක්ෂතම පිරිස. මාලිගාවට ගෙන්න්නලා බෝහත් පුතාගේකින්න එක 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 මහාපුරස ලක්ෂෙන තමයි විමස විමස මේයයි බැලුවේ බලල මේ සියලු දෙනාම කොන්න්න්්‍ය කියන කෙනා ඇරෙන් අනෙක් සියලු දෙනාම ඇගිලි දෙකක් කිස්වා කෝකටත් බේරට එක ඇගිල් ලක්ු කියන්නේ මේ කෙනා ගිහිජීවිතයේ රැඳුනොත් සක්විති රජවෙනවා ගිහිජීවිතේ අතහැර ලගියොත් ලෝතරා බුද්ධත්වයට පත්වනවා කියල ඇගිලි දෙක් කිස්ස යි පැත්තට හරි හැබැයි මේ ඕර්ණරෝම ධාතුූන් වහන්සේගේ වෙනස හරියටම වටහාගත්තා අඳුන ගත්ත ඒ වෙනකට කොන්න්‍ය කියන කෙනා බොහොම වයෝර්ධ කෙනෙක්නෙ මේ අර පිරිසාතර හිටිය තරුණම කෙනා කියන එදාර එකසි අටදනාග ඉදිරිියම වාඩියවුනේ දක්ෂතම අට දෙනා ඒ අට දෙනා අතරත් හිටපුූ ලාබාලම කෙනා තමයි එදා කොන්න්‍ය කියන මේශිවරයන් වහන්සේ ඒට ංග ක්ෂ ස්්‍රී පිළිබඳව ඉහලම දැනුමක්තිබුණ. ඒනිසා හොදට බැලුවම මේ පුංචි බෝසත් පුතාගේ ඌර්ණනරුවම දහත්තුන් වහසගේ සභාවය. දක්ෂිනාරෘතව කරකැවිලා කෙලවර ඉහලට හිටින විදිහට නතරවෙලා තියෙන්. සුදුම සුදු පාටයි. පංහතුනේ සක්විති රජ කෙනෙක් ගෙනනම් වාමාරෘත්තව කරකැවිලා, කෙලවර පහල හිටින විදිහටයි නතරවේ. රත්තරම් පාටයි කිය. ෙුගේ සුදු බුදුරක් ඕර්ණ රෝම ධාතුන් වහන්සගේෙන් සුදු පාට, බුද්ධ රශ්මයක්ක් වෙහිදෙනවා. මෙන්න මේ වෙනස සක්විති රජ කෙනෙකු ලෝතුරා බුද්ධත්තයට පත්ව වන කෙනෙකු අතර පිහිටනවා. ඊළඟට ඔබට මතක ඇති බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන සූදානං වෙන වෙලාවෙ. එෙදා මල රජදරුවන්ගේ උපවාර්ථන ශල වනු දෙහානයේදී ආනන්ද හාමුදුරුව විමසවනි ස්වාමීණී ාකිතුන් වහන්ස මේ වගේ කුඩා නගරේක පිරිනිවන් පාන්න එපා. චම්පා, රාජගහ, විශාලා මහනුවර විශාල රාජ්‍ය තියෙනවා. ඇයි තතාගතයන් වහන්සේ පිරිනිවන් පාන්න මේ වගේ පුංචි නගරයක් තෝරගත්තේ. එතනති බුදුරජාණන් වහන්සි වදාලා ආනන්දය මේ කුසිනාරා පුංචි නගරයක් කියලා අවමංකරන්න එපා. මීට පෙර තතාගතයන් වහන්සේ මහා සුදස්සන නමින් සක්විති රජකංකරා කියලා ඒ නගරේ ගැන මහා සුදස්සන දේශනාව කරනවා. එතනද ආනදහාන්දුරහනුවස් සාමීනී භා්‍යතුන් හන්සේ පිරිනිවන් පෑවට පස්සේ. ශ්‍රී දේහේ සම්බන්ධෙන් අපි කටයිතු කරන්නේ කොහොමද. එතරදිත් බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය බුදු කෙනෙක් පිරිනිවන් පෑවට පස්සේ. ශ්‍රී දේහේ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ සක්විති රජ කෙනෙක්කි ශරීරයක් ආදාහනය කරන විදිහට මයිකීව. එතකොට අපිට පේනවා මහාපුඩුෂසලක්ෂණන තිස් දෙකක් ඇති සක්විති රජ කෙනෙක්කි ශරීරයක් ආදාහනයේ වෙන්නෙත් ලෝකයේ යම් ධර්මතාවයක් තුළ. සකවිති රජ කෙනෙක් නං රත්තරම් පාටරන් සලු පන්සීයකින් ගතලා. කපුපුළුම් පටල පන්සීයකින් ගොතල රන් දෙනක තැම්පත් කළ සඳුන් චිතකයක් තුළ තමයි ආදාහනය කිරීම සිදුවෙන්. හැබැයි බුද්ධත්තයට පත්වෙලා සම්බදු කෘති අවසන් කරලා පිරිනිවන් පාන ලෝතරා බුදුරජාණන් වහන්සේ නමකගේ රන්සලු නෙමේ සවුරු අලු සියවුරු පන්සීයකිනුත් කපපුලුම් පටල පන්සීයකිනු තොතල රන් දෙනක තැම්පත් කළ සඳුං චිතකයක් තුළ එයාකාරීම යාදාහනය කිරීම සිද්ධවෙන්. එතකොට අපිට මේ බුදු කෙනෙකුත් සක්විති රජ කෙනෙකුත් අතර යම් කිසි සමාන ලක්ෂන කීපයක් ධර්මය අම් යම් තැගොල මෙහම දකින්න ලැබෙන. සක්විති රජ්ජුරෝ කියන්නේ මහා පිංවන්ත කෙනෙ ඒ පිනනිසාම සකවිති රජ්ජුරුවන්ට සක්විති රත්න පහළ වෙනු සත්ව රත්නයක් පහළ වෙනවා සක්විති රජ්ජුරුවන්ට අහසින් යන්න පුළුවන් චක්‍ර රත්නය අස්ස රත්නය හස්තිරත්නයක් ඒවගේම සවු රග සේනා පිරිවරාගෙන චක්‍රරත්නය නැගල සක්කවිති රජුරුව හිතන හිතන දිසාාවට අහසින් යනවා කිය. ම යද්දී මේක හරිඇතිනිකාන් දෙවියන් දි්‍යාංගනාවදිවිය පිරි පිරිවරාගෙන අහසයනාවගේ. සක්කවිති රජ්ජුරුවන්ගේ පු්න්නේ ශක්තියට සේනාවත් අහසිම් ඒත් එක්ක හිතන හිතන දිසාාවට අහසිංහනෝ. ඒ හැම රටකම පිරිස සක්විති රජරු අහසින් යනකොට පුදුමෙන් පුදමට පත්තිෙනත් තමන්ගේ රාජ්‍ය සක්විති රජ්ජුරුවන්ට පෝජ කරනවා. අනේ සකවිති රජතුමනනි අපේ රාජ්‍ය ඔබතුමන්ටම භාරගන්න කියලා සක්කවිති රජ්ජුරුව හැම රටවැසයකුටම අහසීනං අනුසාසනාවක් කරනවා ප්‍රාණගාතිීන් වලකින් හොරකමෙන් වලකින් වැරදිකාම සීවනිින් වලකින්න්න බොරුවෙන් වලකින් මත්පැන් මද්‍රවී භාවිතයෙන් වලකින්. ධර්මානුකූලව ජීවත්තින සතා සවපාවට පවා මෛත්‍රී වඩන් සකවිති රජ්ජුරුවෝ පංච සීලයේ තුළ ලෝකයේ පාලනී කරන්නේ මේ විදියට මුළු ලෝකේම සක්විති රජ්ජරුවන්ට යටත් වෙනවාකින්. ඇබැයියටටත් වෙනි බයකට නෙමේ සක්විති රජ්ජුරුව ධනුමගුරු අව්‍යාවිද කිසිම ආවිධයක්නෑ සක්කවි රජවරු අහසසින් ගිහිල්ල ධර්මයෙන් අනුසාසනා කරලලා ගුණයක් තුළ ධර්මයක් තුළ. ලෝකෙම සක්විති රජ්ජුරුවන්ගේ අනසක තුළ යටත් වෙලා සක්විති රජරුවන්ගේ අනුසාසනාව තුළ පිහිතලා සිල් ගුණ දහම් රකින්න පටන්ගන්න. තැන් ඔබ හිතන්න ලෝතුරා බුදු කෙනෙක් පහළ වෙලා ලෝක සත්‍යයන්ට සීල සමාධි ප්‍රඥා දියුණු කරලා විමුක්තියට පත්වෙලා සසර දුකෙන් මිදෙන මාර්ගය පෙන්නලදනවා. බුදුකෙනෙ හැබැයි සක්විති රජ කෙනෙක් ලෝකයාම සිල්වත් කරනු. සක්කති රජුුවන්ට එතනින් එහා දෙයක් කරන්න පුළුවන්ක මක්නේ හැබැයි ලෝකයාාව සිල්වත් කරනු කිසිම දඩුමුගුරක් අව්‍යාවිදයක් නැතුව ආසින් ගිහිල්ලා ලෝකයට පංච සීලයෙන් අනුසාසනා කරන ස්කෙනෙක්ක සීලේක පිහිට ඕනවා කියන්නේ විශාල් පිනා ඒ නිසා එවැනි ලෝකයේයටම සීලෙන් අනුසාසනා කරපු දාර්මිෂ්ටව ලෝකයේ පාලනය කරපු සක්විති රජ්ජරුව මියගියයාට පස්සේ. රටවැසියන් කෘථගුණ සැලකීමක් හැටියට චෛත්‍යයාදල වන්ධනා කරන සුදුසුයි කෙළ බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. එදකට අපිට පේනවා මෙන්න මේ තුූපාර පුද්ගලවෝ සක්විති රජ්ජුරෝ වෙනුව ලෝක මිනිස්සු චෛත්‍යේදි කලා වන්දනා කරන සුදුසුයි. ඒට අමතර බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ. ලෝත්‍රා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පසේ බුදුවරුවෙනුවෙන් මහරහතන් වහන්සසිලා වෙනුවෙන් චෛත්‍ය දිකරන්න සුදුසුයිකෙල්. පිංහතුනේ මේ බුද්ධශාසනයේ තුළ බුදුරජාණන් වහන්සේ ළඟට දෙවනි කෙනා තමයි සාාරිපුදත්‍යයන් වහන්සේ. තුන් එනි කෙනා මුගලම් මහරහතන් වහන්සේ. තතිය ශාවකයා බවට පත්තුනේ මහා කාශ්‍යප මහරහත්තන් වහන්සේ. මේ අගසාව දෙනම අසංखේයකුත් කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පුරාගෙනපු මහා පිංවන්තායි. අංක්‍රශ්්‍රාවක තනතුරක් ලබන්න අසංखේකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්න ටෝන්. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන්පෑවට පස්සේ. උන්හන්සේගේ දේහේ ආදාහන කටයිුතු සිදවෙන්නේ චුන්ද මහරහතන් වහන්සේගේ යටත චුන්ද හාමුදුරක යනි සාරිපපුත්ත හාන්දුුරංගිම මල්ලි සොහොයුරා. පවුලි කීප දෙෙනනෙක් හිටියා. උපවාන ඒ අතර චුන්ද මහරහත්තන් වහන්සේ ඒළඟට කදිරවන්නේ රේවත චාලා උපචාලා සිස උපචාලා උපසේන. එතකොට මෙන්න මේ කීප දෙෙනම පැවිදි වෙලා රහත් වන. සාරිපුත්ත හාමුදුරුවෝ අවසානි බුදුරාමුදුරෝ පිරිනිවන් පාන අවරුද්ධකට පෙරයි අග සහ දෙනම පිරිනිවන් පැවික ලෝක ධර්මතාවය. ඇැම බදු කෙකුටම පෙර ග්‍රශ්ාවක දෙනම පිරිනිවන් පාන. සාරිපපුත්ත මහරත්තන් වහන්සේ භාාවන වඩද්දි දැක්කා උහන්සගේ ආවිශගිවි අවසානයි. පිරිනිවන් පාන්න දැන්කාලේ ලංවෙනවා. ඒවෙලේ සාරිපුද් හාන්දුරුව ීමමසුවා උන්න්නහන්සේගේ සහෝදරය සහෝදරියු සියලු දෙනාම පැවිදිවෙලා රහත්වෙලා හැබැයි අම්මතාම මිත්‍යහා දුෘෂ්ටි මහාබ්‍රක්්ම දෙවියන් අදාගෙන තාම ඉන්නේ. සාාරිපුත්ත හාමුදුරුවොත් පිරිනිවන් පෑවොත් බොහෝ මිනිස්සු නින්දා කරයි දරුවූ කෝම රහත්වනා අම්ම මිත්‍යා දුෂ්තියයේම ඉඳලා මැදිලගිය. මේ අම්මව සම්මාධීත්්‍යයට ගන්න උත්සාහයක් ගත්ති නෑ කියල්. ඒ වෙලාවි සාරිපපුත්ත හාදුුරුව කල්පනා කරනවා මම උපන් නිවසට ගමට වැඩම කරලා නිවසට වැඩම කරලා මෑනිියන්ටත් ධර්මිය කියල දේලා නිවසේ පිරිනිවන් පානුව කියලා. ඒලා විච්චුන්ද රහතන් වහසේ තුළ තවත් පන්සීයක්ක්තන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා මේ ගමනට එකතු වන. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ අවසර අරගෙන තමයි තමන්ගේ ගමට පිටත් වෙලා යන්න. එතකොට රජගහනුවර අදවේ නාළන්දාා විශ්වවිද්‍යාලේ පිහහිටලා තියෙන ඔය භූමිය ආශ්‍රීතව තමයි, සාරිපුත්ත හාන්දුරන්ගේ දා උපන් ගමතිබිලතියෙන්. සාරිපපුත්තා මහරහත්තන් වහන්සේ. එදා නිවසට වැඩම කරලා මේ පිරිනිවන් පෑම ගැන බොහෝම ලස්සන විස්තර ගොඩක්තියනවා. සාරිපපුත්ත මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ. උන්වහන්සේගේ ශ්‍රීදේහයේ ආදාාහනය කරලා ඒ ධාතුන් වහන්සේලා පාත්තරයට එකතු කරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චීවරේ සිවුරු පිරිකර ඊළඟට පෙරාංකඩේ මේ ධාතුන් වහන්සේලා එකතු කරගෙන ධාතු සහිත පාත්තරය අරගෙන පහු සැවැත්නූර ජේතවනනාරාමේයට චුන්ද මහරහතන් වහන්සේ භික්‍ෂරණ හසේ සමඟ වඩිනවා. එහෙ මේනකොට ආනන්ද හාන්දුරුව තමයි ස්සරලාම ඉලියෙදී මුණගැහෙන්නේ. අනදහාන්දුර අනුව චුන්ද මේ මනුවදුවේ අතේ පාත්තර කාගෙද. එතකොට කියන මේ සාරිපුද්ත මහරහතන් වහන්සේ පිරිණි ඔන් පෑව. මේ උන්න්නහන්සේගේ දාතුන් වහන්සේල ඒවෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට දිසාවල්වත් ඇටහෙන් නැතුව කියියාකින්. නද ර සාරිපපුත්ත හාදුර ගැන බහම පැදීමෙන් ගෞරුව එෙන් හිට. බුදුරජාණන් වහන්ස ළඟට ගිහිල්ල කිය න සාවාමී ාකිතුන් වහන්සේ සාරිපුත්තයන් හන්සේ පිරිනිිවන් පාල්. සාරිපපුත්ත හාමුදුරු පිරිනිවන් පෑවා කියලා මට සිහිවෙනකොට දැනනකොට සාමීනි මට දිසාවල්වත් වැටහහි නැතුව යනවකින්. එතකොට බුදුරජාණන් වහන්සේ සාරිපපුත්ත හාන්ේ ආනන්ද හාමුදුරුවන්ගේ සිහිය උපද්දවන්. බදුරජාණන් වහන්සේ හනු ආනන්දය ශාරිපුත්ත පිරිනිවන් පෑවේ ඔබේ සීල සමාධි ප්‍රඥාත් අරගෙනද කිය ඇහුව අනි නෑසාමේනේ සාරිපපුත්්‍යයන් මහන්සේ යම් ප්‍රදේශයක යම් තැනක යම් පලාතක වැඩයින්වනං ඒ ප්‍රදේශයම සංගයාට මහානුග්‍රහයක්කිීව ඇයි මේ බුද්ධසාාසනයේ වැඩහිටිය ධර්ම සේනාධිපතින් වහන්සේ ප්‍රඥ්ඥාවන්තයන්ගෙන් අගග්‍රම කෙන මේ බුද්ධ සාසනයේ තුළ බුදුරජාණන් වහන්සේගේ ධර්ම චක්‍රය ඒ දිහටම පත්වන්න පුළුවන් භික්‍ෂූන් වහසේ අත්‍ර සාරිපුත්තයන් වහන්සේම යගග. බුදුරජාණන් වහන්සේ සාරිපපුත්ත හාන්දුරන්ගේ උතුම් ධාතුූන් වහන්සේලා සහිත පාත්‍රය. තමන්ගේ ශ්‍රීහස්තේ මත තියාගෙන සංගයා ඇස් කරලා සාරිපුත්ත හාන්දුරන්ගේ ගුණ වර්ණා කරලා බුදුරජාණන් වහන්සේ වදාලා මහනෙනි සාරිපපුත්්‍යයන් වහන්ස යම් දිසාාවක වැඩයින්නවන. ඒ දිසාව දිහා බුදුරජාණන් වහන්සේට අමුතුුවෙන් ඒ සංඝයා ගැන බුදුවැසින් විමසා ඒ අයට අවවාද දිදි ඒ ඒ පැත්ත අමුතුුවෙන් වෙහෙසිලා බලන්න අවශ්‍යනය කියනවා. ඒ ප්‍රදේශයේම සංඝයාට සාරිපුද්්‍යයන් වහන්සේ අනුග්‍රහය. පංහතුනි බුදුරජාණන් වහන්සේ පැවිදිවෙන ස්වාමීන් වහන්සේලාට ඉලක්්‍යයක් හැටියට පෙන්නුවේ මංවගේ වෙන්න කියලා නෙමේ. බුදුරජාණන් වහන්ස ලක්්‍යයක් පෙන්වුව මහනෙනින් නුබලා මේ සාරිපුත්්ත මුොග්ගල්ලාන වගේ වෙන්න කියලා. පැවිදි වෙච්ච බික්ෂුුණීන්ට ඉලක්කයක් පෙන්නවා කේමා උපල වන්නා වගේ වෙන්. ගිහි ශාවක සාාවිකාවන්ට ඉලක්යක් පෙන්නුවේ චිත්ත ගෘහපති හත්තාලෝක පුත්්ත සිටිතුමා වගේ වෙන්. උපාසිකාවන්ට ඉලක්්‍යයක් පෙන්වේ කුද්ජුත්තරාවගේ වෙන්. වේළු කන්ටකී නන්දමාතාාවගේ වෙන්න කියලා බුදුරජාණන් වහන් ඉලක්කයක් පෙන්නු. එතකොට බදුරජාණන් වහන්සේ සාරිපපුත්ත හාන්දුරන්ගේ ගුණ වරණා කරලා පිදිසට කියනවා මහනේන මේ සාරිපපුත්්‍යන් වහන්සකි මේ ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛත්‍යය දිකරවන්න කියෝ දෙව්මිනිස් ලෝකයාට වන්දනා කළ පින් රැස් කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ වැඩසිට ද්දිමයි බොහෝ භික්‍ෂූන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා මහරහතන් වහන්සේලා වෙනුවෙන් චෛත්‍යයේ दि වුණ මක බහෝ පිරිසක්ටෑය සහරු හිතනව ූුව මේ පස්සේ හදාගත්තේව වඳින් ඒ කාලෙ බුදුහාමුදුරුව අනුමත කරල නෑ. එතකොට මේ වගේ පණ්ඩිත අදහස් ධර්මයේ නැති අදහස් සමාජකත කරන්න ඇතැම්මයි උත්සාහ කරන්න. පිංලතුනෝ බාල ඇති බාහිය ධාරු චේරය. දරපතුරට ටිකක් ැඳගෙන තමයි බුදුරජාණන් වහන්සේ හොයාගෙන පිස්සෙක් වගේ දුවගෙන දුවගෙනාවේ බාහිය බොහෝ දුරක් ගෙවාගෙන. ැ බාහය පෙරසරරි බහෝ කල් පින්කරගෙන පින්කරගෙන ආපු කෙනෙක් කල්ප ලක්ෂයක් පාර්මීපුරලතියෙන. අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට අයිති කෙට්ියෙන් වදාල ධර්මය ඉත්මනිම අවබෝධ කරගත් භික්‍ෂූන් වහන්සේ ලා අතරෙන් බාහිය ධාරුචීරය මහරහත්තන් වහන්සේ තමයි අග්‍රස්ථානි ලැබයි. එදා බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් පහළ වෙලා හන්න සැවත්වුවර වැඩඉන්නවා කියලා දේවතාවෙන්ගෙන් තමයි දැනගත්ත. දේවතාාවත් පෙරකාශ්‍යප බුද්ධ සාසනයේ එකට භහාවනා කරලා දෙවලොවයි අනාගාමි වෙලා සුද්ධාවාස බඹලව ඉපදිච්ච කල්ල්‍යානමිත්ත්‍රේ. බැලුව කෝ අපේ යාලුව එකට භාවනා කරපු අය. එක්කෙනෙක් රහත් වන. අනික්කෙන අනාගාමි වෙලා සුද්ධාවාස බඹලවෙ ඉපදුනා. ගලක් පුදුනට නැගල දිවි දෙවනි කොට භාවනා කරලා මැරුණත්කමක්නෑ කියලා භාවනා කරපු අයගෙන් අනිත් අයාහාර නැතුව මාර්ගඵලයක් ලබාගන්න නැතු අර ගල මතම අපුවත් වෙලා හැබැයි භාවනාකරපු පිනෙන් දෙවලව ඉපදුුණ අන්නේ අයගෙන් කෙනෙක් තමයි බාහිිය අර දේවතාව තමයි පෙනීඳලා මඟ පෙන්වේ බාහිය ඔබ මේ මහ වනාන්තරයට වෙලා දරපතුරු ඇඳගෙන ඔබ රහත් නොීේ ඔබ රහත්තු වනා කියලා දුෘෂ්ටියකට ඇවිල්ලා මිනිස්සු රවට්ටන් එපා ඔබ රහතන් වහන්සෙනමක් නෙමෙයි ඔබ රහත්වෙන මාර්ගයක් කත් දන්න කෙනෙක් නෙමේ එතකොට බාහියට පිනතිබනා පෙරසර පිනතිවිච්ච නිසා නිහතමානීකම තිබච්ච නිසා බාහි යහනවා අනි ඒ රහතන් වහන්සේලා හිනාම් ලෝකි දැන් වැඩඉන්නවාද ඒ රහත්වෙන මාර්ගේ දේශනා කරන උත්තමේ ලෝක වැඩයින්නවා දනීමට පෙන්න්නන්න කියෝ. දේවතාව කියේ නොම් මෙන්නමී පැත්තිං යන්න බොහෝදුරක් යනකොට සැවත්නූර කියලා විශාලර නගරයක්තිේෙනනවා ඔය නගරේ ජේතවනය කියලා පුුණ්න්නි භූමියයක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝක වැඩඉන්න රහතන් වහන්සේලා වැඩඉන්නෝ ඔබ හොයාගෙන යන්නකීවා මඟ පෙන්නවා අතුරු දහන් වුණ ඔන්නඒ පණවිඩේ කනවැටුනට පස්සේ තමයි බාහිය දුවගෙන දුවගෙන බොහෝ දුරක් දුවගෙන දුවගෙන සැවැත්නුවරටෙන් එදා මහ පාරිදිම ධනගහගෙන බුදුරජාණන් වහන්සේට අනේස්වාමීනි මට කෙටියෙන් හරි බණටිකක් කියයන්නකිව් මොකද බාහියට පෙර සංසා රකුසල විපාගයක් පස්සෙන් ආවා ෛර ැඳගත්ත යක්ෂණයක් පලිගන්නාවගේ ලටවාවෙ සඳහන් වෙන. බුදුරජාණන් වහන්ස දැක්කම මේ එක බාහිය පෙර සසරි කරපු කර්ම විපාකයක්. හැබැයි ඒ අකුසල් නවත් අන්න බුදුරජාණන් වහන්සේ ගේ නෑ. බුදුරජාණන් වහන්සේ බැලුවේ බාහියට ඒ කර්ම විපාක විපාක දෙන්න පෙර නිවන්දකින්න පින තියෙනවාවද තියවා. පෙර සසරි බොහෝ පින්ංකරපු කෙනෙ. බුදුරජාණන් වහන්සේ හකුලවල කෙටියෙන් කිව්වා ඒනම් බාහිිය මෙන්න මේ විදිහට විමසන්. දිට්ටේ දිට්ටමත්තම් භවිස්සති. සොතේ සුතමත්තම් භවිස්සති. මුතේ මුතමත්තම් භවි්සති විඤඥානේ විඤඥානමත්තම් භවිස්සති. බාහිය යමක් දැක්කොත් දැක්කා විතරයි කියලා එත්තනින් මතහරින්න. එහි නිමිති සටහන් කෙලෙස් සහිත නිමිති සටහන් මතකතියාගෙන අක්කුසල් ඇති වෙන විදිහට ඒවත් සිහිකරකර කෙ සුපද්ද උපදධව යන්නේ පාකයෝ. යමක් ඇහුනොත් ඇසයි මාත්‍රේ මතහරින්න. න විමසල අතහරන්න ඒවෑ නිමිති සටහන් මතකතියාගෙන කෙ සුපද්දූපද්ව ඉ එප සසර ගමන හැදෙනවා. දැනුුණනොත් දැනුනා විතරයි නාසට ගඳසුවන දැනවා දීවට රස දැනවා කයියට පහස දැනෙනෝ. ඒක දැනී මාත්‍රයකම අවසන් කරගන්නකෝ. ඊළංඟට හිතට යමක් හිතුනොත් ඒ සිතුවිල්ලකින් අවසාන් කරන්න එහි නිමිති සටහන් මතකතියාගෙන්. කෙලෙ සැතිවෙන විදිහටේවා සහිකර කර හිටියයොත්. ඔබට සංසාහර ගමනක් හැදනවා, බාහි ඔබෝ ඒ විදිහට අරමුණු එතනම විදර්ශනා කළ අතහරනවාන ඔබේ හිතේ එතන පිහිටන්නේ වෙන තැනක පිහිටන්න නිෙත්නෑ. ඒ අතර පිහිටන්න නිත්නෑ ඔබ පිරිනිවන් පානව කියීෝ. කෙට්ියෙෙන් හුලෝල ධම් දෙසුව. බුදුරජාණන් වහන් සීදිරයට වැඩිය බාහිය මහ පාරයින්නෙම ධනගහගෙන ඒ ධරමයේ විමසනෝ. පෙර සංසා රකුසලේකට කුලප්වවෙයි චෙල දෙනක් ඇැනගෙන ගියයි හේමම ඇදගෙන වැටනා යි අර දරපතුරු සිවුරක්කත් ඇැගේ නෑතාම් දරපතුරට කැඳගෙන හිට හැබැයි කෙලෙසුන්ගෙන් හිත මිතෙන කොටමයි මේ එල දෙන ඇන්න ඒ මෙත්තනම පිරිනිවන් පෑවා. හැබැයි දැම් මේක අනිත් අයි ඇස්තකෙන් දැකපු මිනිස්සු ඉන්ද්‍රිය පරෝපරිියත්තේ ඥානයක් තියෙන රහතන් වහන්සේලාව දකින්න පුළුව බුදු කෙනෙක් තමයි බාහිය ධාරු චීරය රහත්තුනාගෙනක දකින්නේ සාමාන්‍ය නගැරහිටපු මිනිස්සු දකින්නේ අර හිගන්න එෙක් වගේ දරපතුරු ඇඳගත්ත මනුසේ කාං බුදුරජාණන් වහන්සික්ක පාරයින කතාකර කර හිටිය අන්න බුදුරජාණන් වහසේ වැඩම කරලා ටික වෙලාවකින් අන්න එලදිනක් ඇල් ආම් පාරයින මැරිල එතකොට ඔන්න ඔයිදේ තමයි මිනිස් වතර කටකතාවක් කියා. අන්න අමුතුම මනුස්සේ දරපතුර ඇඳ ගත්ත කෙනෙ කාං එලෙදිනක් ඇල්ල මැරිල්ලු පාරයින දැන් ඔය කටකතාව ජීතවනයට තාරච්චි වනා. එදා හවස බුදුරජාණන් වහන්සේ දම්සබ ම්ඩපේට වඩිනකුට භික්‍ෂූන් වහසේ මේ ගැන කතාාවවෙන්න. බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේ ලගෙන් අහනෝ මහණෙන තතාගතයන් වහන්සේ වඩිද්ද. කවුරු ගැනද කතාකර කර හිටි. එතකට භික්‍ෂූන් වහසේ ලකින සාමීන භාගකිතුන් හන්සද උදේ පාන්දර දරපතුරු ඇඳගත්ත කෙස්ට්‍රඇවුල් වවාගත් අමුත්තුම විදිහ කෙනෙ. දදුම කලබලයකින් බුදුජාණන්හන්ස ඉන්න්නවාද නේ බුදුහාමුදුරුව ඉන්නවා නීමට දකිින් ඕනැ කියලා කලබලෙන් උදේදුවගේෙන නාවකීියෝ. තතාගතයන් වහන්සේ පිඩ පාත වැඩියා කියද්දී හොුව අපහු හැල්ලා නගරෙටම දීවකෝ. තතාගතයන් වහන්සේ සමඟ කතාකර කර ඉන්නවත් මිනිස්සු දැකල තියනවා ස්වාමිනිි ආංඒ කියෙනා පාරයින මැරිල වැටිලා ඉන්නවාලු කෞදය කියල හවා. එත්තනති බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනියය වෙන කෞුරුත් නොවේ. මේ බුද්ධ හසනය කෙටියෙන් වදාලළ ධර්මි අවබෝධ කරගත් භික්‍ෂූර නතර අගග්‍රම කෙනා. ඒ තමයිකීවා බාහිය ධාරුචීරිය මහරහතන් වහන්සේ. නුමලා ඉක්මනට යන්නකීවා. ඒ උත්තමයන් වහන්සේගේ ශ්‍රී ශරීරය අරගෙ නැවිල්ලා ආදාහනය කරලා ඒ මහරහත්්ධාතුන් වහන්සේලා තැන්පත් කළ චෛතතීදිකරවන්න කිව දෙවමිනිස් ලෝකයාට වන්දනා කළ පින්කරගන්න පුළුවන්කෙල්. බුදුරජාණන් වහන්සේමයි භික්ෂූන් වහන්සේලා යොමු කරේ උන්වහන්සේගේ ශ්‍රීදේහෙ අරගි නැවිල්ලා ආදාහනය කළ දාතුන් වහන්සලා තැන්පත් කළ චෛත්‍යයක් කිදිකරන්න දෙව්මිනිස් ලෝකයාට වන්දනා කළ පිංකරගන්න පුළුවන් කියල් පෙන්ලතුนี้ බුද්ධ සාාසනය තුළ අපේ බුදුරජාණන් වහන්සේ වැඩසිටිද්දි පිරිනිවන් පාපු බුහෝ මහරහතන් වහන්සේලාගේ ශ්‍රී දේහයා නාදාහනෙන් පසුව ඒ ලැබෙන උතුම් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා බුදුරජාණන් වහන්සේ වැඩසිටින කාලයේම චෛතතේද වෙලා තියෙනවා. ඒ අතර ඔබ දන්නවා අපි බක්කුල මහරහතන් වහන්සිගේ පැත්තෙන් හිතමු බක්කුල මහරහතන් වහන්සේ අයිති වෙන්නේෙත් අසූ මහාශාවක මහරහතන් වහන්සේලාට. අගසව් දෙනම තමයි අසංකේයකුත් කල්ප ලක්ෂයක් අනෝම දස්සේ බුදුරජාණන් වහන්සගේ කාලයේ දම්ම පාරමී පුරාගෙනාව අග්‍රශ්ශාවක තමතුරක් වෙනුවේ හැබැයි පංවතුනේ අසූ මහාස්්‍රාවක මහරහතන් වහන්සේලා කල්ප ලක්ෂයක් තමයි පෙරුම්පුරන් හැබැයි බක්කුල මහරහතන් වහන්සේ විශේසයි. ඒ විශේසයේ තමයි උණහන්සේ කල්ප ලක්ෂයක් නිරෝගී සම්පත්ති ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය වෙනුවෙන් පෙරුම්පුරන්න පටන් ගත්තත් උණහන්සේ අනෝමදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ප්‍රාර්ථනයක් කරනවා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට ප්‍රතිකාර කරලා උදරාබාධයක් හැදිච්ච වෙලාවෙ අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට බෙහෙත් කර එදා බෙහෙත් කරලා ප්‍රාර්ථනයක් කරා ලෝතුරා බුදු කෙනෙකුට අදමං බොහෝම කරුණා මෛත්‍රියයෙන් ප්‍රතිකාර කරලා බුදු කෙනෙකුගේ උදරාබාධයක් සුවපත් කරා මේ පිනෙම් මට සසර වසනාතුරු කුඩාාවූද මහත් වූද නිරෝගයක් කියන වචනයක් කත්මට අහන්න නොලැබේවා. එල දෙෙනෙකුගේ කිරිබිඳුවක් දෝන තරං වෙලාවක්කත් මට කයට අසනීපයක් ඇති නොවේවා. නිරෝගි සම්පත්තියීමම ලැබේවා කියන ප්‍රාර්ථනය සිදුකර. එතකොට තමන්ට නිරෝගි සම්පත්තිය ලැබේවා සසර වසනාතුරු. මේ සංසාර ීපදීපති යන හැම ආත්මකදිම තමන්ට නිරෝගි සම්පත්තිීම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ අනෝමදස්සසි බුරජාණන් වහන්සගේ කාලීන ඒ කියන්නේ ඒකා සංකේය කල්ප ලක්ෂේකට පෙරයි පිංහතුනේ ඒකා සංखේයේ කල්ප ලක්සේකට පෙර එදා අනෝමදස්සි බුදුරජාණන් වහන්සේගේ උදරාබාදය සූපත් කරපු ඒ මහා පිංවන්ත කෙනා ඒ වෙනකොටෛද්‍ය ෘතිය ඒ කාලි වෛද්‍යවෘතිය කියලා කියන්නේ මේ ගස්සුල මේ කොල පොතු ඒළඟට නොඒෙක් මුල්වර්ග කැඳවර්ග බෙහෙත් අෞශ්‍යද මේව තමයි අද මේ තියන වෛද්‍ය විද්‍යාාව වක්නේ ඒ කාලෙතිපුුණි. එදකොට ඒ කාලේ ඉසිවරයන් වහන්සේලා මතාපසයන් වහන්සේලා ඒ බෙහෙත් කරපු අෞශ්‍යදීය කොළවර්ග ගෙඩිවර්ග මේවා හොයාගේ නැවිල්ලා. අනුවම දස්සි බුදුරජාණන් වහන්සේගේ උදරාබාදය සූපත් කරන්න බොහෝ සද්ධාවෙන් ප්‍රතිකාර කරනු. එහෙම ප්‍රතිකාර කරලා තමයි මේ ප්‍රාර්ථනාව කරන්නේ. මට උපනූපන් භවයන්හේ කෙරිදෝන තරං වෙලාවක්කත් සුළු කාලෙකටවත් පුංචි වෙලාවකටවත් ශරීරයේ අසනීපයක් නං ඇති නොවේවා කිය ප්‍රාත්ථනාවක් කර. අන්නේ ප්‍රාර්ථනාව තුළ අසංකෙයෙකුත් කල්ප ලක්සයක්ම රෝගපීඩාවලින් පීඩාවට පත්වෙලා නෑකය. දැන් හිතන් අපි බක්කුල මහරහතන් වහන්සේගේ වැඩිපුරම මේජී ඒ මේ රහත්වෙච්ච ජීවිතය තුළ නිරෝගි සම්පත්තිය ගැන තමයි අප හලතිය බක්කුල කියල මෙහි මහරහතන්මහන්සසිනමක් හිටිය අවුරුදු අසුවෙන් පැවිදි වුණා පැවිදි ජීවිතය අවුරුදු අසුවෝක කාලයක් උන්න්නහන්සේ ගත කර අවුරුදු එක්සිය හැටක් වැඩ ඉන්නල තියෙනවා නිරෝගි සම්පත්තියෙන් යොක්තයි කිසි ම අසනීපයක් හැදිලනේ උන්වහන්සගේ අවසාන ජීවිතයේ නිරෝගි සම්පත්තිය ගැන යි හිතන් අපි ධන්නේ අපි කතාවෙන් හැබැයි පිගතුනී බක්කුල මහරහතන් වහන්සේ අසංකේයකුත් කල්ප ලක්ෂයා. මේ සංසාර ගමනේ උපෝපං ආත්මභාාවවල නිරෝගී සම්පත්ති ඇතුවම ඉපදීපදාවකෙන්. ඒකට හේතුව අසංखේයකුත් කල්ප ලක්සේකට පෙර අනෝමදස්ව බුදුරජාණන් වහන්සේගේ උදරාබාදයක් සුවපත් කරන්න ඒ ප්‍රතිකාර කරලා බොහෝම සද්ධාවෙන් ගෞරවෙන් පුද්දුම කැපවීමෙන් ඒ කටයිතු කරලා කරපු ප්‍රාර්ථනය ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ බලනවා මේ කෙනග මේ ප්‍රාර්ථන විශ්ට වෙනවාද ඒ ප්‍රාර්ථනා විශ්ට වෙනවා වි ත රක්නෙමේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යමෙක් මට බහෙත් හේත්වලින් ප්‍රතිකාර කරාද මාගේ රෝග සෝපත්කිරීම පිණිස කැපවෙලා කටයුතු කරාද ඔහෝ මේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ දෙවුලොව සිත් අලවාගෙන දෙව්ලොවිින් දෙව්ලොවට බොහෝ සැපසම්පත්තිදිනෝ. ඒවිතරක් නෙමෙයි මනුස්සලෝකයේ දහස්වාර්යක් සකවිති රජවෙලා උපදිනෝ ඒවිතරක් නෙමෙයි පනස්වාරයක් සියවුමහා දිවයිනට ඇසුරු කරගෙන මේ පෘතිවීත් අධිපති භහාවේ දරමින් කටයුතු කරලා ඒවගේම අනෝම නමින් සක්විති රජවෙලා ඉපදිලා දෙදෙවුලෝට අධිපති සක්‍ර දෙවිය වෙලා බොහෝ ආත්ම භාවල සක්‍රපදවිය ලබලා. මේ මේ විදිහට ඒකා සංखයේ කල්පලක්ෂයක්ම දෙවුලව බඹලව මනුලව ඉපදුනා සක්විති රජවෙලා එවැනි සිතු තනතුරු ලබමින් ඇවිල්ල තමයි අනාගතයේ ඒකා සංखයේ කල්පලක්ෂයක් ගිය තැන. ගෞතම නමින් බුදුකිෙනෙක්ගගේ බුද්ධ සාාසනයේ බක්කුල නමින් නිරෝගී සම්පත්ති ඇති භික්‍ෂූර්න් වහන්සේ අතර අග්‍රස්ථානය ලබනවා කියලා. ඒකා සංකයේ කල්ප ලක්ෂේකට පෙර අනෝම දස්ේ බුදුරජාණන් වහන්සේ තමයි බුදුවැසිම් බලලා එදා මේ මහා පින්වන්ත කෙනාගේ අනාගතය ගැන දේශනා කරන්න. එදකොට මේ විදිහට සසර පින්කරගෙන පින්කරග නැවිල්ල. තමන් අ අගතනතුර වෙනුවෙන් ප්‍රාර්ථනය කරන්නේ කල්ප ලක්ෂයකට පෙර පිියුමතුරා බුදුරජාණන් වහන්සගේ කාලේ. එතනදත් පියොමතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ කාලෙත් බොහෝ ගිලනුන් ටැපව්පස්ථාන කරමින් ගිලං පස්ථානයේ දෙමින් කටයුතු කරපුයේ මහා පිංවන්ත කෙනා දමසභා මන්ඩපේ පිියුමතුරා බුදුරජාණන් වහන්සේ දහම් දෙසන තැන වාඩි වෙලා බොහෝම සද්ධාවෙන් බණහනු. එදා පියමතුරා බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශාසනේ අල්පාබාද ඇති භික්‍ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය එක භික්ෂුවකට පිරිනමන. මේක දැකලා හිතට සතුටක් ඇතිවෙලා තමන්ට හිතුන අනේ මටත් අනාගත බුද්ධසාසනයක මේ වගේ කිසිීම රෝග පීඩාවක් නැති. මේ අල්පාද ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය මටත් ලබන්න තියෙනවන. ඒවෙලේ බුදුරජාණන් වහන්සේට වන්දනා කලාරාධනයක් රාසාමීනයේ මගේ හිතේ පැතුමක් තියෙනවා. බුද්ධ ප්‍රමුක සංඝයා මගේ නිවසට දිනහතක් දානයට වඩිනසේක්වා කියලා න හතක් පුාම නිවසේ දන්දීල ප්‍රාර්ථනය කරා මටත් අනාගත බුද්ධ සාාසනයක අල්පාබාද ඇති භික්ෂූර වහන්සේ අතර අග්‍රස්ථානම ලැබේවා කිය එෙදකොට කල්ප ලක්සේකට පෙරයි නිරෝගී සම්පත් ඇති භික්ෂූර වහන්සේලා අතර අග්‍රස්ථානී ප්‍රාර්ථනා කරමින් කල්ප ලක්සයක්ම ඒ පාරමී පුරාගෙනාව හැබැයි ඒකා සංකයේ කල්ප ලක්සේකට පෙරයි අනෝමදස්සෙ බුදුරජාණන් වහන්සේගේ උදරාබාධයක් සූපත් කරන්න ප්‍රතිකාර කරලා ප්‍රාථනාවක් කරේ මට උපනුපන් හැමආත්මයක දම. කිරිදෝන තරං වෙලාවක්කත් සුළුූ අසනීපයක් නං කිසිම කායික මානසික රෝගයක් නම් මට නොවැලදේවා කියන ප්‍රාර්ථනාව කරේ. එතකොට සසර ඉපදිච්ච හැමආත්මයකම දීර්ගාවි සම්පත්තිය ලැබිලතියෙනවා. නැම් බලමු බක්කුල මහරහතන් වහන්සගේ ඒ ජීවිතේ බක්කුල මහරහතන් වහන්සේ අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩසිටිය කාලේ අවුරුදු අසුවදි තමයි පැවිදිවේ දැම් බලන් අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු අසුව එනකොට සම්බුදු කෘත්ති අවසාන් කරලා පිරිනිවන් පාල උන්වහන්සේ වැඩහිටීම අවුරුදු අසුවයි. අවුරුදු අසුව වෙද්දි අපේ බුදුරජාණන් වහන්සේගේ ශරීරය බෝහම වයෞුරුද භහාවයට පත්වෙලා ආනන්ද හමුදුරන්ට දේශනා කරනු ආනන්ද දැන් තතාගතයන් වහන්සේ ශරීරෙ හරියට ජගගර සකටන්කෙන්. දිරාපු කරත්තයක් වගේ. දිරාපු කරත්තයක් බොහොම අමාරුවෙන් පිළිසකර කරලා පාරි අරගෙනයන්නේ අම්සේද. ඒවි දිහතයිකින දැන් තතාගතයන් වහන්ස මේ ශරීරය පරිහරණය කරන්න. එහනම් අපිට පේනවා ඔබත් මමස්හරණගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ. අවුරුදු අසුව වේගෙන එනකොට උන්න්නහන්සේගේ ශරීරයේ වයෝර්ධ සභාවයක් ඇති වුණා. ඒවගේම අපේ බුදුරජාණන් වහන්සේ ලෙඩ වුණා. උන්නහන්සේ බේලුව ගමේ වස් සමාදන් වෙලා වැඩඉන්නකොට මාරාන්තික බඩය අමාරුවක් වැලඳෙනු. ඊළඟට මහා පරිනිබ්ාන සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වඩින ගමනේ. උණහන්සේට ලෝහිත පක්කන්දිකා රෝගය කියල ධර්මය හඳුන්න්නේ ලේච් සමග, බඩේලිියන්න පටන්ගත්ත කියේනවා. ආනන්ද කලන්තෙ පිපාසයි ඉක්මටට සංගලසිවරේල ආසනයක් පනවන්. මහා පරනිිබ්මාානසූටට මේ වගේ සඳහන් වෙනෝ බොහෝ තැංවොල එහෙමනං අපිට පේනවා අපේ ශාස්ෘන් වහන්සේත් වයිසට ගියා. ලෙඩවුණා. බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවර කෝටාගාර ශාලාවට සංගයා රැස් කරලා තමන් වහන්සේ හරියටම තව මාස තුනකින් පිරිනිවන් පානවා කියලා සංගයාට දැනුන් දෙන්නේ පරිපක්කෝ වයෝ මයිහංකියෙන් මහණනිි දැන් තතාගතයන් වහන්සේ බොහොම වයිසක කෙනෙ පරිත්තම් මම ජීවිතා ජීවත්තෙන්න තිෙනෙ තවයි ඉතාම ස්වල්ප කාලයි පහයෝ ගමිස්සාමිනුබල සියලු දෙන අතහැල්ල තතාගතයන් වහන්සේ පිරිනිවන් පානු කතම් මේ සරණ මත්තනු මං මගේ පිහිට හදාගත්තා. හිතකොට බලන්න මේ ගාථාවල අපිට පේනවා බුදුරජාණන් වහන්සේ බුදුමුවන්ම දේශනා කරනවා මහනනි තතාගතයන් වහන්සේ දැන් බොහොම වයිසට ගිය කෙනෙක්. ජීවත් එන්න තියනෙ තව ඉතාම ස්වල්ප කාලය. උන්හන්සේ අවුරුදු විසිනමයක් ගෙහි ජේවිතය ගත කරලා. මහා බිනිස්ක්‍රමණය කළ අවුරුදු හයකට ආසන්න කාලයක් දුස්කර ක්‍රියාවන් කරලා. අවුරුදු තිස් පහේදි තමයි එදා ඇසතු බෝධීන් වහන්සේ සෙවනේ නැගෙනහිර දිසාාවට මුහුණලා ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත්තෙන්. අවුරුදු හතලිස්පාක් පුරාවටම අවබෝධ කරගත් ධර්මය ගම්නයම් ගම්පුරා වැඩම කරමින් දේශනා කර. අවුරුදු අසුව වෙනකොට උන්වහන්සේ වෙසක්පුන් පොහෝ දවසෙම ඉපදිලා වෙසක්පුන් පොහෝ දවසකදිම ලෝතුරා සම්බුද්ධත්වයට පත්වෙලා වෙසක්පුන් පොහෝ දවසමයි ු පාතිශේෂ පණනිර්වාණ දහතුවෙන් පිරිනිවන් පාරණි. එකට බලන්න අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘති අවසන් කර ලවුරදු වසුවේදි පිරිනිවන් පෑයෝ. හැබැයි බුදුරජාණන් වහන්සේ වැඩගන්න කාලෙම බක්කුල මහරහත්තන් වහන්සේ ගිහි ජීවිතේම ගත කරලා තිබුණ අවුරුදු වසවා. පැවිදිවෙන්නේ අවුරදු වසූය. පැවිදි ජීවිතත් අවුරුදු අසුවක්ම ගතකරා කියෙන්. එතකොට බක්කුල මහරහතන් වහන්සේ පැවිදි වෙලා උහන්සේ දින හතයි කියෙනක් කෙළෙස් සහිත වාහාරයක් කරන්තියෙන්. පැවිදි වෙලා හත්වවෙනි දවසේ නිකෙලෙස් භාවයට පත්තෙන. බක්කුල මහරතන් වහන්සේ බොහම ලස්සන දේශනාවක් සඳහන් වෙනවා අ්චේල කස්සප කියලා තමන්ගේ පැරණ යාල්වෙෙක් මිත්‍රේ රජගහනුවර වේල් වඩාරාමෙදි මුණගැනවා. ඔහුත් එක්ක ඇතිවෙච්ච සංවාධයක් දේශනාවක සඳන් වෙන. එතන බක්කුල රහතන් වහන්සේම අචේල කස්පතින පැරණ මිත්‍රයටට පැරණ යාළුවට තමන්ගේ සංසාර ගමනය තමන්ගේ ජීවිතය තුළ පැවිදි ජීවිතය තුළ. එතො බක්කුල හාමුදුරට ඔහු මුණනගැහෙන්නේ ක්කුල මරහතන් වහන්සේ අවුරුදු අසූුවකට ආසන්න කාලයක් පැවිදි ජීවිතය තුළ ගත කරලා ඉන්නැදදි. මේගේ සඳහන් වෙන බක්කල මහරහතන් වහන්සේ තුළ තිබිච්ච ආශරය අත්භූත කාරණ කීපයක්. අපෙන් කීප්යක් කෙටියෙෙන් තේරුම්ගන්න උත්හයක් ගම. බක්වුල මහරහත්තන් වහන්සේ රචියල කස්සපට දේශන කරනවා බක්කුල හාමුදුරන්ට කවදාවත් පැවිදි ජීවිතයේ තුළ කාම සංඥාව කාම හැඟීමක් ඇතිවෙලා නෑ කියනු. කිසිීම දවසක ව්‍යාපාද සංඥාවක්, තරහා හැඟීමක් හිතට ඇතිවුරනෑකේ. කිසි දවසක විහිංසා සඥාවක් විහිංසා කෙනෙකුට හිංසාවක් කරන්න, හිංසා සිදදු විල්ලක්කත් කවදාවත් තමඟ හිතට ඇතිවිලා නෑ බලන්න හා පින්වන්ත මොන තරම් පින්වන්ත උත්තමයන් වහන්සේ ඇද කියලා ඒවිත රක්න මේ කාම විතර්කයක් හිතට පහල උන්නෑ කියනවා. ව්‍යාපාද විතරකයක් විහිංසා විතර්කය හිංසා විතරකය ඊළඟට බක්කුල හාමුදුරුව කවදාවත් උන්හන්සේ ආයුදයකින් කතුරකින් හෝ යම් ආයවිදේකින් සිවුරක් කපල නෑකෙන ගැන මේ වගේ කරුණු කීපය කුත්තියෙන් කවදාවක් ගෘහපති චීවරයා දරාගෙන ඉඳල නෑකේනු. ඒළඟට ඉදි කටුවකගේ සිවුරක් මහලනෑකන. පඩු පෝලනෑකන කටින සිවුරු මහල නෑකයනු. ඒකට හේතුව උන්නහන්සේට ඔබ දන්නවා බක්කුල හාමුදුරුවන්ට කොසබෑනුවරත් ඒවගේ බරනැෑස් නුවරත් බක්කුල කියන්නේෙ කුල දෙකින් පෝෂණය වුණ. බක්කුල හාදුුරු ගැන අපි ජීවිත කතාව ධර්ම දේශනාවල්ද කියලා තියෙනවා. එතකොට ඒ කුල දෙකින්ම පෝෂණය වෙච්ච නිසා. ක්කුල හාමුදුරුවන්ට සති දෙකෙන් දෙකට ඉතාම වටිනා සිවුරු උන්න්නහන්සේට ලැබෙන්ෙන සැලැස්සවා ඒ ඒ පවල්ලොලිං සිවුරු සැරෙන් සැරේ උන්න්නහන්සේට පෝජ කරන හර පැරණි සිවරු අරගෙන ගහිලලා ඒ අයි අනිත්තායට දන් දෙෙනවා පූජකරන් ඒ නිසා බක්කුල හාමුදුරුවන්ට සිවුරක් කිරීලා මහගන්න සිවුරක් පඩුපොවාගන්න ඕන එවැනි වුවමනාවක් කවමදාවත් පැවිදි ජීවිතයතු ලැතිවෙලා නෑකය. ඒවගේ මයි කවදාවත් න්ගේ අනිත් හිතවත් භික්‍ෂූන් වහන්සේලා තමන්ගේසිියවරු මහගන්න කටේතුවලට යොදාගෙන නෑකන. කිසිම ආරාධනාවක් පිළි අරගෙනත් නෑකයෙන්. බක්කුල හාන්දුුරුව අනිත් අයට මොකද ඒකට සුදුසු භික්ෂූන් වහන්සේලා ඒ සඳහා යොදෝනවා මිසක් උන්න්නවහන්සේ ආරාධනනා පිළියරගෙන නෑකෙන්. උන්නහන්සේගේ හිතටවත් මට මේවිදිහෙ ආරාධනයක් කරනුවන කොච්චර හොඳදද කියලා එහෙම සිතුවිල් ලක්කත්. කවදාවත් කෙනෙක්ගෙ නිවසකට වඩින්න හරි අනීමට ආරාධනා කරනවනං හොඳයි කියලා සිතුවිල්ලක්කත් මුළු ජීවිතයේ මුන්නහන්සේහිට දැන්ලනෑකේ. ඒවිත රක්නෙමෙයි උන්වහන්සේ ගමක් තුළ වස්සමාදන් වෙලා ඉඳල නෑකයෙන්. මහා වනාන්තරීම තමයි බක්කුල මහරහතන් වහන්සේ බොහෝ කාලයක්. උන්නහන්සේ වැඩ ඉඳලතියෙන්. ඒකට හේතු උන්න්නහන්සේ, බොහෝම වනාන්තරයට ඇසුරු කරගෙන. මහ මනාන්තරවල ගතකරද්දි උණහන්සේ භික්‍ෂූන් වහන්සේලා ආරක්ෂා කරන දූතාංග ධර්මයන්ගෙන් කීපයක් ආරක්ෂා කරමින් වැඩඉඳලා තියෙන්. හිළඟට බක්කුල හාන්දුරුව සඳහන් කරන කවදාවත් ප්‍රෝපයක නිමිත්තක් අරගෙන. ස්ත්‍රීියක් දිහා බලනෑ කෙලෙස් සහිත නිමිත්තකි ස්ත්‍රියක්දිහා කවදාවත් ජීවිතය බලනයකින්. ඒවගේ මයි ඒ ස්ත්‍රීියකට යටත් පිරිසෙන් පදහතරක ගාථාවකින්වත් ධර්ම දේශනාවක් කර නෑකෙන ඉස්ත්‍රියකට බණටිකක් කියන්න ඕන කියලා හිත්තකින් එහෙම පදහතරක ගාථාවකින්වත් දහම් දෙසල නෑකින්. භික්‍ෂුුණ ආරාමිකට ගිහිල්ල නෑකෙන. ඒළඟට භික්‍ෂුුණීන්ලට දහම් දෙසල නෑමක් ඊට සුදුසු අයව යොමු කරලා තියෙනවා. උන්වහන්සේ දහම් දෙසන්න ගිහිල නෑකෙන.තකොට මේ වගේ විස්තර ගොඩක් බක්කුල මහරහත්තන් වහන්සේ ළඟ තිබි චාශ්‍යරය කාරණා රැසක් සඳහන් වෙන. මේ අතර වැදගත්ම කාරණ කේපේ. උන්නහන්සේගේ තිබිච්ච මේ අල්පාබාද ඇති බව පිළි බඳ සඳහන් වෙනවා බක්කුල හාන්දුරෝ කවදාව. ගිනිහල් ගයක් ඇතුළට ගිහිල්ලා ඉස්නානය කරල නෑ කෙනවා අවරුදු වසුවට. ගිනිහල් ගේ කියෙලා කියන්නේ ගිලං විච්ච භික්‍ූණහන්සේලාට උනු දිය ස්්නය කරන්න සකස් කරලා තිබිලතියෙන්. එතකොට එවැනි ගිනිහල් ගෙවල්, යන න ඳහන් වෙනවා ආාමගල තිබිච්ච විස්තර. උන්හන්සේ කවදාවත් එවැනි ගිනිහල්ගයක් ඇතුලටවත් ගිහිල්ලන. සාමනේරයක් ලවා කවදවත් උපස්ථානයක් කරෝගෙන නෑ කියේන. තැන් කෙනෙකුට නම්මගේ කොන්දටි කක්‍රීදනවා එක්කු තෙල් ටිකක් ගන්න මගේ ඔලුවට ටිකක් තේල්ටික්දදාාන කකුල්රරි දෙන සාමනයේ පොඩිසාවාමන් වහන්සේලා ලවා උපස්ථානකර ගන්නවා වැඩිහිට සාමීන් වහන්සේල්. හැබැයි බක්කල මහරාත්තන් වහන්සේ කවමදාවත් උන්හන්සේගේ පැවිදි ජීවිතය අවුරුදු අසුවටම කවදාව සාමනේර කෙනෙක් ලවා උපස්ථානයක් කරවල නෑකේ. කරගෙනත් නෑ උණහන්සට වැනි අවශ්‍යතාවයක් ඇතිවෙලත්නෑ. ඒවගේ මයි කොයිම වෙලාවකවත්. උන්නහන්සේට අර එදාකරපු ප්‍රාර්ථනය මත එළ දෙනෙකුගේ කිරිබින්දුවක් දෝන තරං වෙලාවක්කත් ආබාධයක් කියලා උන්හන්සේගේ ශරීරයට දැනිල නෑ කියේනු. කවමදාවත්, සාමරුට කොචර ැන වාොද ගේ ඔලුව ටික රි දෙෙනවා කියයි කුලරි දෙෙනවා කියයි මගේ දනිස් පැතතිරිෙනවා කියයි මට චුට්ට කමාරුවය කියයි අද නංගමාරුවයක හැබැයි උන්නහන්සේට මුළු ජීවිතේ මෞුරුදු එකසිය හැටක් වැඩ හිටිය. උන්න්නහන්සේගේ පැවිදි ජීවිතය අවුරදු අසූවා. ඒළඟට සඳහන් කරනවා අරල්ලු කෑල්ලක තරංවත්. අරලු ගෙඩියක්න යින් පුංචි කැබැල්ලක තරංවත්. ොඩි බෙතක්කක් ජීවිත කාලයට පරිහරණය කරලානෑ කවදාවත් එක බෙහෙ තක් අ තරන්න නෑ කියන අරලු ගෙනියක්ක අවුරුදු වසුවටම ඒවිතරක් නෙමෙයි හේතුවෙන ඉරියව්වෙන් කොහේටවත් හේතුවෙලා වැඩ ඉඳලා නෑ කියන දැන් හිතන්න සාමාන්‍යෙන් කෙනෙක් වාඩිුනත් අද අද බනහන්න වාඩි වනත් හේතුවක් නැත්නම් බොහ දෙෙනෙකුට ඉන්නමාරුවයිෙන් කො හරි බිත්තිියක අයිනක් හේතුවක්මන හොයා ගන්න බනක්කහන්න කිය ඇයි කොදරීදෙනවා ඉන්න බෑක ඉරියාවේ ක්කලමහරහතන් වහන්සේ අවුරුදු අසුවටම කිසිීම තැනක හේත්තු වෙලා වාඩිවෙලා නෑකෙන්. ඔන්වහන්සේ නිදාගන්න ඉරියාව්යෙන් ඉඳලමනයකයෙන්. බලන්න කොච්චර පුදුමද කියලා. අවුරුදු අසුවටම නිදාගන්න ඉරියව්ෙන් ඉදලනෑ. උන්හන්සේ ජීවිතේ ඉරියාව් තුනායිකි නො පැවිදි ජීවිතය පුරාම පරිහරණය කරරි හිටගෙනඉන්න ඉරිය්. වාඩිවෙලා ඒ රජුවතියාගෙන භාවනා කරන ඉරියාව ක්මන් කරන නිරියාවක නිරියාව උත්තුන විරයිකිෙන උන්වහන්සේ ගතර. එතකොට මේ විදිහයට ගත කරලා බක්කුළ මහරතන් වහන්සේම දේශනා කරනවා රචේල කස්සපට රචල කස්සප මම කෙලෙ සහිතව මිනිස්සුන්ගේ ධනය වැළදවේ දින හතායිකයෙන්. ඒ කියන්නේ පැවිදි වෙලා දිීන හතෙන් සියලු කෙලෙසුන්ගේෙන් මිදිලා උතු මරහත්තුවයට පත්වේෙනවා. බක්ුල මහරහතන්හසගේ පිරිනිවන් පෑම ගැන බොහෝම ලස්සන විස්තරයක් සඳහන් වෙන. දැන් උන්වහන්සේ කාගෙන්වත් උද උපකාරීල්ලගෙනත් නෑනි සාමනීර කෙනෙක්ගෙන්වත් පොඩි කෙනෙක්ගෙන්වත් එක්ක මගේ ඔලුවරි දෙනවා කකෝල්රි දෙෙනවත් එල්ටික් ගාන්න මට අමාරුයි කාටවත් කියලා උන්වහන්සේගේ වැඩක් කරගෙනත් නෑ. ඒ නිසා බක්කුල මහරහතන් වහන්සේ උහන්සේ පිරිනිවන් පාන විලාවෙ කල්පනා කරනවා මම පිරිනිවන් පෑවට පස්සේ. මගේ ශරීරයේ පවා කාටවත් හිංසාවක් සංඝයාට කරදරයක් නොවේවා. මම වැඩසිටින කාලේ අනිෙක් භික්ෂූන් වහන්සේලාට කරදරයක් නොවනාසේම මගේ පිරිනිවන් පෑමෙන් පසුවද. භික්‍ෂු සංඝයාට මගේ ශරීරයවත් කරදරයක් නොවේවාකි අධිෂ්ඨානයක් කරගෙන. උන්වහන්සේ අහසට පැනනැගලත් තේජෝ කසිනට සමවැදිලා අහසේම පිරිනිවන් පාන. අහසේ පිරිනිව පානකොට ක්කුල මහරහත්තන් වහන්සේගේ ශරීරෙන්ම ගිනිජාලාවක් මතුවෙලා අහසේම දැවිලා අලුවත් දැලිවත් දූවිලිවත් ඉතිරි වර්ණය කියනු. හැබැයි සමන් කැකුළු පාට දාතුන් වහන්සේලා පහලට වැටුන කියේනු. එතකොට ශරීරයේ සම්මස් නහර සියල්ල දැවිලා බක්කුල මහරහත්තන් වහන්සේගේ සමන් කැකුළු පාට උතු මහරහත් දාතුූන් වහන්සේලා පහලට වැටුනකේනු. මොෝ පිරිස සාධකාර දිියයේ උතුම් දාතුන් වහන්සේල් අරගෙන ගිහිල්ලලා තැන්පත් කරලා නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරමින් එදා ඉඳං මිනිසුන් වැදුම් පිදුම් කරා කියල සඳහන් වෙනවා. එදකොට අපිට පේනවා මේ විදිහට උතුම් මහරහත්තන් වහන්සේලා වෙනුවේ එදා ඉඳම් බුදුරජාණන් වහන්සේ වැඩසිටිය කාලියයේ ඉදම්ම චෛත්‍යයේදී වෙලා තියෙනවා තින් ඒ නිසා අදටත් මේ ගෞතම බුද්ධ ශාසනයේ තුළ බුදුරජාණන් වහන්සේගේ නාමිං අග්‍රශ්්‍රාවක මහරහතන් වහන්සේලාගේ නාමිං හසු මහාශ්‍රාවක මහරහතන් වහන්සේලා ඒවගේ මේ ශාසනය තුළ වැඩ සිටිය. ඒ නිකලෙස් මහා උත්තම මහරහතන් වහන්සේලාගේ නාමිං උතුම් චෛත්‍යයිදි කරමින් අපටත් අපේ ජීවිතයේ තුළ මහා පින්දහම් කරමින් පින් රැස් කරගන්න පුළුවන්කමතියනවා. තියනි ඔබ හැම දෙෙනනාටමත් මේ බුද්ධ සාාසනය තුළ ඔබටත් ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සාරීරිික පාරිභෝගික උද්දේසිකකිනේ ත්‍රිවිධ චෛතති රාජාණන් වහන්සේලා විශේසයේ මදාපිගත්තො. අපි බොහෝම වාසනාවන්තයි. බුදුරජාණන් වහන්සේගේ ර්‍රෝන අටක යුක්ත ශ්‍රී සරීරයේ වැඩහිටිය ධාතුන් වහන්සේලාගෙන් විශාලම ධාතුන් වහන්සසිල ප්‍රමාණයක් අද මේ ලංකා බෝමියයේ වැඩසිටිනු. ඒ නිසා මහරහත්තන් වහන්සේලාගේ බොහෝධාතුන් වහන්සේළමේ භූමිය වැඩසිටිනෝ තින් ඒ නිසා ඔබැහැම දෙනාටමත් ඒ උතුම් චෛත්‍ය රාජාණන් වහන්සේලා සද්ධාවෙන් ගෞරවෙන් ඒ ධාතුන් වහන්සේලා ගැන අවබෝධෙන් වන්දනා කරලා අප්‍රමාණ පින්දහම් රැස් කරගෙන උතුම් නිවන කරාම ජීවිතය ඒ පිනම බලවත් කරගන්න වාසනාව ලැබේවා 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 කෙලපිිය බටාශිර්වාද කරන